අයිබෝවන් MR Kitchen YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. ඔන්න මම අදත් ගෘහණියන්ට ගොඩාක් වැදගත් වීඩියෝ එකක් අරගෙන ආවා. අද මම කියලා දෙන්න හදන්නේ විනාඩි 5න් රසට බිත්තර රොටි හදාගන්න විදිහ. මේ වීඩියෝ එක ගෘහණියන්ට ගොඩාක් වැදගත් වෙයි. ඒ නිසා වීඩියෝ එක ඉවර වෙනකම්ම වීඩියෝ එකත් එක්කම ඉන්න. වීඩියෝ එකට යන්න කලින් කියනවා, ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්නම් විතරක් දැම්ම subscribe කරන්න. දැන් අපි බලමු බිත්තර රොටි හදන්න අපිට මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. මුලින්ම අපිට පාන් පිටි අවශ්‍ය වෙනවා. මම පාන් පිටි හරියටම මෙෂරින් කප් එකක් අරගෙන තියෙනවා. ඒ වගේම පොල් කිරි අවශ්‍ය වෙනවා. මම මෙතන පොල් කිරි කෝප්ප 3ක් අරගෙන තියෙනවා. මෙන්න මේ වගේ අඩු කෝප්පකින් තමයි කෝප්ප 3ක් අරගෙන තියෙන්නේ. ඔයාලට කැමති නම් මේ රොටි එක හදන්න ෆ්‍රෙෂ් මිල්ක් උනත් පාවිච්චි කරන්න පුළුවන්. තව අපිට බිත්තර 3ක් අවශ්‍ය වෙනවා අපේ ඔම්ලට් එක හදාගන්න. ඒ වගේම කැරට් ටිකක්, ලීක්ස් ටිකක්, ලුණු පොඩි ගෙඩියක් මේ විදිහට හීනියට කපාගෙන තියෙනවා. ඒ වගේම අපිට තෙල් ටිකක් අවශ්‍ය වෙනවා. කැලිමිරිස් කුඩු තේ හැන්දක් වගේ ඕනේ. මේ තියෙන්නේ අමු මිරිස් කරල් 3ක් මම හීනියට කපාගෙන තියෙනවා. ඒ වගේම ගම්බිරිස් කුඩු ලුණු. මේ ටික තමයි අපේ බිත්තර රොටි එක හදන්න අපිට අවශ්‍ය වෙන්නේ. අපි දැන් බලමු කොහොමද අපේ බිත්තර රොටි එක හදන්නේ කියලා. දැන් මම මුලින්ම බෝල් එකක් අරගෙන පාන් පිටි ටික බෝල් එකට දාගන්නවා. ඊට පස්සේ ලුණු තේ හැන්දක් වගේ දාගන්න. දැන් මම පාන් පිටියකට පොල් කිරි ටිකක් දාලා උකු මිශ්‍රණයක් හදාගන්නයි යන්නේ. මෙන්න මේ වගේ අතින් තමයි අපි මේ මිශ්‍රණය හදාගන්න ඕනේ. එකපාරම පොල් කිරි දාගන්න එපා. පොල් කිරි ටික ටික දදා තමයි අපි මේ මිශ්‍රණය හදාගන්නේ. මෙන්න මේ විදියට හොඳට අපි කලවම් කර කර පිටිවල කැටගතිය නැති වෙනකන් හොඳට අතින් මේ වගේ අනාගන්න ඕනේ. මෙන්න මේ විදිහට හොඳට අනාගන්න. හරි, මම දැන් හොඳට අතින් අනාගත්තා. දැන් අපේ මිශ්‍රණය කැට තියෙන්න පුළුවන් නිසා මේ වගේ පෙනේරයකට දාලා හොඳට අපි පෙරා ගන්න ඕනේ. මෙන්න මේ විදිහට කැට නැති වෙනකම්ම මෙන්න මේ වගේ අතින් හොඳට ක්‍රීම් එක වගේ තමයි අපේ මිශ්‍රණය තියෙන්න ඕනේ. මෙන්න මේ විදිහට හොඳට කැර ටික පොඩි කරලා ඒ පිටි ටිකත් අපි ගන්න ඕනේ. මෙන්න මේ වගේ කැට තමයි අන්තිමට පෙනේරි ඉතුරු වෙන්නේ. හරි, දැන් මම උකු මිශ්‍රණයක් හදාගත්තා. මෙන්න මේ පදම තමයි අපේ රොටි එක හදන්න තියෙන්න ඕනේ. හරි, දැන් මම එක පැත්තකින් තියලා ඔම්ලට් එක හදන්න යන්නේ. දැන් මම බිත්තර 3 මේ වගේ බෝල් එකකට කඩා ගන්නවා. දැන් අපි කපාගත්ත කැරට් ටික, ඒ වගේම ලුණු ටික, අමු මිරිස් ටික, ලීක්ස් ටික ඔක්කොම ටික බිත්තරයට දා ගන්නවා. මෙන්න මේ විදිහට. දැන් කැලිමිරිස් කුඩු තේ හැන්දකුත් දාගන්නවා, ලුණු ටිකකුත් දාගන්න. දාලා අපි හොඳට බිත්තරේ මෙන්න මේ විදිහට ගහගන්න ඕනේ. මේකට ගැරප්පක් පාවිච්චි කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. දැන් මම ඔම්ලට් එක හදාගෙන ඉවරයි. දැන් මම ඔම්ලට් එක පැත්තකින් තියලා රොටි එක හදාගන්න යන්නේ. අපේ මේ රොටි එක හදද්දී වැදගත්ම දේ තමයි ලිපේ ගින්දර. ලිපේ ගින්දර ගොඩාක් අඩුවෙන් තියාගන්න ඕනේ අපි මේ රොටි එක හදද්දී. හරි, මම දැන් ෆෑන් එකට අපේ මිශ්‍රණය මෙන්න මේ වගේ හැන්දක් දාලා මෙන්න මේ විදිහට කරකවනවා. ඔයාලා දන්නවා අපි ආපහු හදන්නේ අන්න ඒ විදිහට අපි කරකව ගන්න ඕනේ. දැන් ලිපේ ගින්දර චුට්ටක් වැඩි කරගන්න. ලිපේ තියලා විනාඩි 2ක් වගේ යද්දී පොඩ්ඩක් මෙන්න මේ විදිහට බලන්න අපේ රොටි එක ගලවන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ තමයි අපි අපේ හදාගත්ත බිත්තර ඔම්ලට් එකෙන් ටිකක් මෙන්න මේ විදිහට දාගන්න ඕනේ. හරි, මැදින් දාගන්න. දාලත් අපි විනාඩියක් වගේ ලිපේ තියාගන්නවා. දැන් ගම්බිරිස් කුරු ටිකක් ගියාගන්න. දැන් ඔයාලට පුළුවන් රොටිය මේ විදියට හොඳට හරවලා නමාගන්න. එක පැත්තක් මෙන්න මේ විදියට උස්සලා මෙන්න මේ විදියට තියලා තද කරගන්න. ස්පැචුල එකක් තියෙනවා නම් ඔයාලට ගොඩක් ලේසි. ආයි අනිත් පැත්තත් ඒ විදිහටම අපි නමා ගන්න ඕනේ. ඒ වගේ අපි හතර පැත්තම ලස්සනට නමා ගන්නවා. මෙන්න මේ වගේ නමා ගන්න ඕනේ.
ලිපේ ගින්දර අඩුවෙන් තියාගත්තොත් අපිට ලේසියෙන්ම මේක කරගන්න පුළුවන්. දැන් අපිට පුළුවන් පොල් තෙල් ටිකක් මෙන්න මේ විදිහට ගාගන්න. දැන් මම බිත්තර රොටි අනිත් පැත්ත හරව ගන්නවා. හොඳට ඔයාලා මෙන්න මේ විදිහට තද කර කර බලන්න, පිටි අමුද කියලා, පිටිවල අමු ගතිය තියෙනවා නම් අපිට හොඳට හොයා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ස්පැෂුල් එක තියලා තද කර ගන්න. මෙන්න මේ වගේ. දැන් දෙපැත දදා හොඳට මෙන්න මේ වගේ බ්‍රවුන් පාට වෙනකන් අපි රොටිය පුච්ච ගන්න ඕනේ. හරි, දැන් මම රොටි එක හදලා ඉවරයි. අපි බලමු තව රොටි එකක් කොහොමද හදාගන්නේ කියලා. කලින් අපි රොටි එක හදාගත්තා වගේමයි මිශ්‍රණයෙන් ටිකක් ෆෑන් එකට දාලා මෙන්න මේ විදිහට හොඳට කරකව ගන්නවා. මෙන්න මේ වගේ. ලිපේ ගින්දර ගොඩක් අඩුවෙන් තියාගන්න. ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් පිත්ත රොටි හදන්න පිටි මෝලිය අනනවා නම් පැය 6ක්වත් අපි වහලා තියන්න ඕනේ. අපිට ගොඩක් වෙලාවක් යනවා. නමුත් අපිට මේ රොටි එක හදන්න විනාඩි 5ක් 10ක් වගේ තමයි යන්නේ. රසයේ කිසිම වෙනසක් නැහැ. සෞඛ්‍ය ආරක්ෂිතව අපිට ගෙදරදිම හදාගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට කියනවා ඔයාලගේ පොඩ්ඩන්ට මේ රොටි එක හදලා දෙන්න කියලා. එයාලා ගොඩක් කැමති වේ. රසේ නම් පොඩ්ඩක්වත් වෙනසක් නැහැ. ඇත්තටම රසයි. අපි කලින් කළා වගේම මෙන්න මේ විදිහට උස්සලා හතර පැත්තම නමා ගන්න ඕනේ. මෙන්න මේ වගේ. පොඩ්ඩක් හොඳට ස්පැෂුල් එකෙන් තද කරගන්න. මෙන්න මේ විදිහට හොඳට බලා ගන්න. පිටිවල තියෙන පොඩ්ඩක් අමු ගතිය යනකම් අපි ස්පැෂුල් එකෙන් තද කරන්න ඕනේ. අපිට පුළුවන් විනාඩි 2ක් වගේ ගියාට පස්සේ තෙල් ටිකක් උඩට මෙන්න මේ විදිහට ගා ගන්න. ඊට පස්සේ අපිට පුළුවන් අනිත් පැත්ත හරව ගන්න. අයි ඒ පැත්තටත් පොල් තෙල් ටිකක් මෙන්න මේ විදිහට ගා ගන්න. දෙපැත දදා හොඳට පුච්ච ගන්න. හරිම ලේසි. අපිට කාලය ගොඩක් ඉතුරු කරගන්න පුළුවන්. උදේට වගේ වුණත් මේ රොටි එක හදන්න පුළුවන් නම් ඇත්තටම ගොඩක් හොඳයි. මොකද එච්චර වෙලාවක් යන්නේ නැති නිසා ගුණයන්ට ඇත්තටම මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි. හරි, මම දැන් මගේ බිත්තර රොටි එක හදලා ඉවරයි. මේ බලන්න, මම පිටි මෙෂරින් කප් එකකින් බිත්තර රොටි 7ක් හදාගත්තා. ඇත්තටම මෙන්න මේ බලන්න හොඳට සොෆ්ට් එකට තියෙනවා. ඔයාලට මං අල්ලද්දි තේරෙයි හොඳ සොෆ්ට් එකට තියෙනවා. ඒ වගේම ගොඩාක් රසවත් මේ රොටි එක. ඉතින් ඔයාලත් මේ රොටි එක අනිවාර්යෙන්ම හදලා බලන්න. ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම් අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එකට like එකක් දෙන්න අමතක කරන්නත් එපා. මගේ වීඩියෝ එක නැරඹුවට බොහොම ස්තුතියි.